හොඳයි සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම අපි අද දවසේ ආවේ තවත් සුවිශේෂී වීඩියෝ එකක් කරන්නට අපි වැල්ලවාය නගරේ ඉඳලා කිලෝමීටර 2ක් විතර එනකොට යාලබෝව ස්කෝලේ හම්බ වෙනවා ස්කෝලෙන් වමට හැරිලා මේ ගුරුපාරක් දිගේ ඇවිල්ලා මෙන්න මේ ස්ථානේ තියෙනවා කියලා ආරංචියක් තියෙනවා වෙදමැදුරක් මේකෙන් විවිධ ලෙඩ රෝග තියෙන අය සුවපත් වෙලා තියෙනවා කියලා ආරංචියක් ආවා කීප දෙනෙක් අපර කතා කරලා කිව්වා ඇත්තටම සූපත් වෙලා තියනවද සූපත් වෙනවද කවුද මේ එද මහත්මයා මොනවද කරන්නේ ඒ සියල්ලම හොයාගෙන තමයි අද දවසේ ආවේ අපි අර කුරුණෑගල ගියානේ ඒ කුරුණෑගල ගියේ විදිහටම මේකත් හොයාගෙන ආවා ඇත්තටම මේ දේශීය විදකම හරහාද මේව දේවල් කරන්නේ කවුද මේ වෙද මහත්මයා මොන වගේ දේවල්ද කරන්නේ අපි හොයාගෙන යන සූදානම් දැන් ඒ වෙද මහත්මයා සමහර කාලට ඔබටත් මේක අවශ්‍යතාවයක් වේවි මේ වෙද මහත්මයා කියන්නේ කවුද මේ වෛද්‍යවරයා කියන්නේ කවුද මොනවද ඔහු කරන්නේ මොන වගේ ලෙඩසුව කරන කෙනෙක්ද මේ ඇත්තටම මිනිස්සු මේ වෙනුවෙන් ඇවිල්ලා ලෙඩසුව වෙලා තියෙනවද අපි හොයාගෙන යන සූදානම් වෙලස ටීවී වෙලසේ මනුස්සකම අපි යමු ගිහිල්ලා හොයමු ඇත්තටම අපි බලමු කොයි වගේ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ කොහොමත් මේ දේවල් අපි හොයාගෙන යනවා කවුද කින්ද මන්ද මේ හැම දෙයක්ම හොයාගෙන යනවා ටේබල් ටීවී නවත්තලා තියෙන අපි ආපු කට්ටිය වෙන්න හැටි අපි බලමු ගිහිල්ලා මේ ස්ථානෙට කොයි වගේ කෙනෙක්ද කොහොමද අලුත්ම දේවල් නිර්මාණය කරන්නේ අපි? මොකද අලුත්ම දේවල් තමයි හොයාගෙන යන්නේ. සමහරක් වෙලාවට පැරණි දේවල් ගැට ගහයිලා තියෙනවා. ඒවා උරුප්පලා දීලා නැත්තම් හොයලා දීලා මුකුන්ට හිතසුව පිණිස තමයි මේ හැම දෙයක්ම කරන්නේ. හරි මේ ආපු කට්ටියකින් කී දෙනෙක්ගෙන් අහමු. ඔතම කොහෙද මේ? වෙල්ලායි. වෙල්ලායි. බෙහෙත් ගන්න එල්ලද? ඔව් දරුවෙක්. බෙහෙත් ගන්න ගන්නේ. බෙහෙත් ගන්න කෙනෙක් නේ අදම දාවේ? නෑ නෑ දැන් ගොඩක් දවස් ඉඳලා. කොච්චර කාලෙ ඉඳලා යනවද? අපි දන්නේ නැහැ දැන් මෙතෙන් ආවේ වාගෙන මොනවද කරන්න කියලා බලන්නත් එක්කයි. ඇත්තටම රෙකෝඩින් මම යන්නේ අපි බලමු ගිහලා කතා කරලා. අනන්ත සංගීතෝ යන්නේ නේ. අයිබෝ. බලමු අපාට මේ මෙතෙන් ආවේ. මගේ නම USP වන්දාර. ඔබතුමා නම ආරම්භක. එරංග. වයි එරංග. අපි ඔන්න ආවා එරංග මහත්මයා ගාවට. වෛද්‍යතුමා ගාවට පළමු වතාවට මම හිතන්නේ අපි දෙන්නම කතා මට කීප දෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම තැනක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම අපි ලංකාව පුරාම අපි වෙලස් TV YouTube නාලිකාව මේව හොයාගෙන යනවා. අපි ඇත්ත සිදුවීම් හොයාගෙන යනවා. මොකද මේ මිනිස්සුන්ට මේ අපට ඇත්ත ඔයාලා දෙන මාධ්‍ය එකක තමයි අපි වෙලස් TV කියන්නේ. ඒ නිසා අපි ඔයගේ ගමනක් ගියන කුරුණෑ කියලා. අපි සාර්ථක වුණා මිනිස්සුන්ට යහපතක් දේවල් වෙනවා. ඒ නිසාම තමයි හොයාගෙන ආවේ මේ මමත් වැල්ලවයිමයි මමත් අල්ලපුවාතේ නමුත් මෙහෙම තැනක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. අපි එන්නේ ඉස්සලා කීප දෙනෙක්ගෙන් අහුවා මේ කවුද කින්ද මන්ද කියලා. අපි මිනිස්සුන්ගේ ප්‍රතිචාරයක් තියෙනවා. එනඟ මාත් කියන්නේ ඔබ තුමා කොහෙද? මම ඉස්සලා දැනගන්න කැමති මේ පළාතේ නම් මේ මේ කොළඹ. කොළඹ ගම පහ. හා හා. එතකොට මට කියන්නකෝ මේ ඔබ දේශීය වෛද්‍ය විද්‍යාවත් බටහිර වෛද්‍ය දෙකම අදාළයි. හා හා. එතන මේ වැල්ලවට ඇවිල්ලා කොච්චර කාලද? දැන් අවුරුදු 3ක් වරක්. उपतिमा ස්නායු ආබාධ තියෙන කියන්නේ පැරලයිස් වෙච්ච අය. ඒ වගේ ඒ වේදකම කරන්නේ දේශීය පැත්තෙන්ද නැත්නම් දේශීය පැත්තෙන්ද? දේශීය වේදකම ආරහ. ඒ කියන්නේ අපිට මානන්නේ වෛද්‍ය විද්‍යාව. ඒතර ඔබ මේ වෛද්‍යවරයෙක් නේ. ඒතර දේශීය පැත්තෙන් විතරද වෛද්‍යවරයෙක් නැත්නම් නෑ බටහිර බටහිර නමුත් අපේ ගමනක ගන්න ඕන තරම මම මේකට ඒ බටහිර වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා යම් लंका බඩේ වෛද්‍යෝත්‍ය හදාරලා ඉවර වෙලාද මේක? ඉවර වෙලා මේක. ඒක කොහේරි රාජ්‍ය රජේ අවකලක ප්‍රදේශ කරලා රජේ රෝහලක සේවය කළා. අපිට අංගුල් රජේ රෝහලේ තා
තව කාලෙ ටික කාලෙ ඊට පස්සේ මම ආයෙත් ඉන්දියාවට යනවා මම මම ආයුර්වේදයේ ඒසියල් හදාගන්න මම අවුරුදු 13 න් තමයි උසස් පෙළ කරන්නේ ඉන්දියාවේ ඉන්දියාවේ එතන ඉපස්සේ දිගටම මම මේ විෂය පිළිබඳව හදාගන්න ආයුර්වේදයේ පිළිබඳව ඉතින් ඒක තුල තියෙනවා අපිට විශේෂත්වයක් ඒ කියන්නේ මේකේ සංගමුණු දේව ඔව් ඔව් बटीर वैद्य मम तर्ककरण वैद्य बटीर वैद्य मे देशीय वैद्यक्रम अभी बटीर वैद्यक्रम लंकावे देशीय वैद्यक्रम लंका इतपट अभी सामान्य भाषा सामान्य के एक मठ उर्दू हतल अट अपे गम्मल मठ उर्दू हत अट मठ मतकाय अभी ओसल्ट गिने අපි හෙම්බිරිසාවක් එතකොට උණක් ඇස්සක් හැදුනට පස්සේ ගෙදර කොත්තමල් ටික තඹලා ඉඟුරු ටික තඹලා බීලා සනීප වුණා. දැන් දැන් සමාජයේ හෙම්බිරිසාව වැඩිච්ච ගමන් කොටුද වන් බටීර වෛද්‍යවරයෙක් වාලා. ඉන්න බ්‍රේක් විල. ඒකෙන් තව ලෙඩ ටිකක් බෝ කරන තමයි ඉන්නේ. ඉතින් ඇත්තරම සිංගල වෛද්‍යකම හරියාකාරව තියෙනවා නම් ඒක නොබිය එළියට දාන්න අපි සූදානම්. හැබැයි අපිට පේන දෙයක් තමයි මේ ක්‍රමය එළියට යන දෙන්නේ නැහැ. हेतु इतना विकल्प होया මේ ඇප්ලිකේෂන් එක ඒ කියන්නේ කවුරුරි බෙහෙත් ගන්න આવුත් මේක නෑ නෑ දැන් අපි මේව ගම්මට්ටමේ බෙදා හැරලා තියෙනවා මේක අපි පරීක්ෂණයක් කරන්න ඕන අවුරුදු දැන් 75ක් 30 මුකුත් වෙලා නැහැ නේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තුල ඒ කියන්නේ ජාත්‍යන්තරයට යන ක්‍රමයක් නෑ නෑ අපි ඒ ජාත්‍යන්තරයට යන පසුබිම හදා ගන්නවා ඒකට අපිට සිද්ධාන්ත තියෙනවා ඒ කියන්නේ මේ මේ ලෝකේ අපි කියමු එඩීටියෝ ඒකතු වෙන ඒ වැදි උනත් ඒ තියෙන රහස් प्रतिकार मगे ज्ञाति मगे हम ज्ञाति संसारगत मलगे अनुमोदन कर मगे
දැන් අපි ඊට අමතරව ආරම්භ කරලා තිනවා බුදුපුත් මාපිය පියස. ඒ කියන්නේ මෙතෙක් ලංකාවේ ඒ ස්වාමීන් වහන්සේලාගේ අම්මලා රැක ගන්න ක්‍රමයක් නෑ. දැන් අපි ඒක ගොඩනගාගෙන යනවා. එතකොට ගිලන් වික්ෂුන් වහන්සේලා සූපත් කරනවා. එතකොට දැන් මගුල් මහ විහාරයේ ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නම ඉඳලා දැන් අද ජීවත් වෙනවා. හරි ඒ වගේ ඉතින් ඒකනේ අපෙන් වෙන්න ඕනේ. ආරංචියක් කවම शरीर विविध कैंसर शरीर अवय मेमे तन सूपत्ला वैद्य विद्या මේ ශේත්‍රය ඇතුලේ ඉන්නේ කී මොකක් හරි අඩුවක් තියෙන්නේ මේ වීඩියෝ එක බලන කවුරු හරි දැන් මේ අපි වෙලස ටීවී රුධිරනාලිකාවේ ඇත්තරම අපේ සබ්ස්ක්‍රයිබර්ලා විශාල ප්‍රතිශතයක් ඉන්නවා එතකොට අපේ සාමාන්‍යයෙන් අනිත් YouTube නාලිකා සහ ප්‍රධාන මාධ්‍ය ආයතනය එක කරට කර යන YouTube නාලිකාවක් තමයි වෙලස ටීවී රුධිරනාලිකාව කියන්නේ දෙස් විදස් මිනිස්සු විශාල ප්‍රතිශත බලන නාලිකාවක් ඒ නිසා මේක සත්‍ය අපි හෙලිකරු නිසා තමයි මේ තරම් මිනිස්සු ආකර්ෂණය වෙලා තියෙන්නේ වෙලස ටීවී YouTube නාලිකාව මම දැන් සජීව වෙරසනාට මීට පැයක් උගදී ඉඳලා මම මේ ආවේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. මට මේක ආරංචි එක්ක අපේ මෙනු කෙනෙක් මට මේ කෙනෙක් කතා කරලා කිව්වා. ඒ නිසා මම කිව්වා මම දැන් එනවා එනම් ඔය වැඩේට කියලා තමයි මේ වෙලාවේ අපි. මේක බලාගෙන ඉන්න කාට හරි අපි කියන්න ඕන මොන කොහොමද මේකට සම්බන්ධයෙන් දැන් ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක දැක්කම මට තමයි දුරකථන නැමතුම් වෙන්නේ මේක ගලාගෙන එනවා මේ මොකද අපි විශ්වාස කරන නිසා. කොහොමද අපි සම්බන්ධීකරණය කරන්නේ? මෙතන එක අවශ්‍ය වෙන්නේ මේ विशेषमेंद එතකොට ඒක මම හිතන්නේ දැන් අද ඇවිල්ලා ගියා බිබිලි ඉඳලා තාත්තා කෙනෙක් ගියා ඔපරේෂන් කළා. දැන් යාට ආයෙවත අමාරුයි කියලා. ඒක අපි අනිවාර්ය සූපත් කරනවා. දැන් අද මම හිතන්නේ දවස් 15ක් විතර ඇවිල්ලා. පණම නැති වෙලා සුසුන්නා තුම්පලකින් තරපිලා තිබුණත් මාස 9යි යන්නේ. ඒවා අපිට සාක්ෂි තියෙනවා. සමහර කාලකට දැන් අපිට මේ විදේශක ගතලා ඉන්න කට්ටිය මට කතා කරන කට්ටිය විදේශ රෝග ආබාධ හැදිච්ච අය. අපට පින් දෙනවා අපි කරන සුවිශේෂී වැඩසටහන රාජ්‍ය තුල ලංකාපුරම අපි නිවාස ඉලක්කයක් කරගෙන අපි කරන දැනකට පින් අති වැඩම ඒකනේ මෙච්චර ලංගලයිනේ දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන්ට අපි ආදාර කරන විවිධ විදියට විදාකාරු නිවාස හදනවා විවිධ වතුර නැති ප්‍රශ්න වලට වතුර ලබා දෙනවා ඒ වගේ අපි සබා දහමත් එක්ක සබඳියාවෙන් තමයි කටයුතු කරගෙන යන්නේ ඉතින් අපිට එක යුවතියක් ඉන්නවා නැත්නම් අප කෙනෙක් ඉන්නවා ඇයට කතා කරන වචන ඒ කියන්නේ පැරලයිස් වෙලා වගේ ඔව් අපට පුළුවන් ද ඇයට ඇයසොබ ඇය ඇයට අපිට කතා කරන්න අවස්ථාවක් ඇය වචන පිට කරනවා ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ ඔබේ වචන
කිසිම පැහැදිලි පැහැදිලි ඒ කියන්නේ එයාට ඒ රෝගී තත්ත්වය හැදිලා කොච්චර කාලද නේද අවුරුදු 3කටත් වඩා මං හිතන්නේ කාලය මම හරියට මහන්නම්ද මේ වීඩියෝ එක දැක ගමන් ඇය මට කතා කරනවාමයි පළවෙනි කෝල් එකේ නෑගේ එයා කොයි පළාතේ දැනට ඉන්නේ රට රට ඒකට එයාට ඒ හැදෙන්න හේතුවක් ඇති නේ කියන්නේ එයා දන්නා තරමේ රෝගියාට කියන්න පුළුවන් නේ පුළුවන් පුළුවන් පැහැදිලි පුළුවන් ආනේ මට අවශ්‍ය වෙන්නේ කවුරු හෝ ඔව් එයා දන්නේ නැහැ නේ මේ මේ ක්‍රමයේ. ඒත් එයා දන්නා තරමින් අපිට රෝගී විස්තර කියලා අපි දන්නේ. හරි ලිමං අනිවාර්යෙන්ම සජීවස මොකද මට අන්න අන්න ඒවා අපි ටාගට් කරලා යම් දෙයක් කරොත් ඒවෙන් ප්‍රතිඵල આવොත් ඊළඟ ડોක්ටර් ඔබට මම හදවතින්ම දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා මේ රටේ මේ හෙළ වෙදකම නැත්තම් මේ මේ අපේ සිංහල වෙදකම මේ වලපල්ලට යන යුගය අපි ඒකට ඒක ඉඳ නොදී මම මාධ්‍යවේදී කියලා මම අවුරුදු 29යි. හරිද? මගේ බෙල්ල ගහලා ගියත් මම ඇත්ත හෙලිකරන කෙනෙක්. ඔබතුමාගෙන් මම අහලා තියෙනවා. ඒක නේ මම ඔබතුමා හෙව්වේ. අපේ වාදී කලාවේදී ටීචර්. වසන්ත ටීචර් මට මම වසන්ත ටීචර්ට විස්තරය කිව්වා. මෙහෙම දාගෙන ගියත් තියෙනවා. ඒ හරහා තමයි මම ආයි කිව්වේ. ඔබතුමට එන්න කියන්න මට කතා කරන්න ඕනේ. මට සත්‍යයි මේක රැක ගන්නයි ඕනේ අපිට. මේක විනාශ වෙන්න දෙන්න බෑ මේකේ තියෙන රහස් අනන්තයි ඔව් දැන් මම බේසජ්‍ය මනුස්සාව නැවත ලියනවා ම් ඒ කියන්නේ ලියපු එක තව කෙනෙකුට ඔබේ දකින්න පුළුවන් වෙන්න ඔබ බුද්ධාගම බුද්ධාගම ම් ඒක නිසා ඒක තව කෙනෙකුට පරිශීලන කරන්න පුළුවන් නේ ඒකේ අක්ෂර තියෙන විදිය හොයන්න බෑ ගොඩක් බැඳි අකුරු ඒක නැවත අපි තව කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් විදියට බලන්න පුළුවන් විදියට අපි ඒක ලියනවා ම් දීටික දැන්ට කරගෙන යනවා දැන්ට තව අපිට පුස්කොළ පොත් තියෙනව ගෙනල්ලා දෙන්න දැන් ඔතන ඉස්සර අප ගැන්සර් එකක් ඇදලා ඉන්නේ වේද අම්ම කෙනෙක් ලෙඩ්ඩු 1000 ගාන සූපත් කරපු ඉතින් දැන් යාගේ පොත් පට්ටිය දැන් මට ගෙනල්ලා දීලා තියෙනවා මේක වටින්නේ මෙහෙට කියලා නෑ මම තව බැලුවේ දැන් අද තවත් විශ්වාසයක් ඔල්ලන්න ගුණා මම යම් අපි විවිධ දේවුරු අදහනවා ඒ විවිධ දේවුරු අදහද්දී අපට යම් හාස්කමකින් හරි අපි අපිව ඒ තැන් වලට යවලා අපි ජීවිත අරසා කරනවා අපි ජීවිත වෙනස් කරනවා අපි කරපු පින් අනුව තමයි වෙනස් වෙන්නේ ඒක පුද්ගලයා ගාවට යවන්නේ මේ විශ්වයේ තියෙන බලේ ඒ එතකොට අපිට ඒක කාන්තාවක්ද ආමුදුර කෙනෙක්ද වෙනත් ජීවිතයක්ද කියලා අදාළ නැහැ අපි ඒ තැනට ගිහිල්ලා එතනින් යම් දෙයක් ගන්නවා එහෙම කාන්තාව එහෙම මෑන්වාසෙක් නමක් තමයි ඇවිල්ලා ඇත්ලියා ඇය ළඟට ගිහිල්ලා අහපු ඒ සුන්දර කවි ටික හදලා දෙනවා ඒ ලැබිච්ච මේ ආభాෂය මගේ ජීවිතේ වෙනස් කරා. එතකොට මට එතනින් යම් දෙයක් ලැබුණා නම් මට කියපු දේවල් සත්‍ය වුණා. එතකොට මේ රටේ කියපු දේවල් සත්‍ය වුණා. මම ගොඩක් දේවල් හෙලිකලා තියෙනවා. හැබැයි ඒක තාම මිනිස්සු අතරට ගියේ නැහැ. මම ඒ මෑණියන් වහන්සේ මට කිව්වා මේ රටේ මිනිස්සු මේ කොරෝනා රෝගේ එන්න කලින් මිනිස්සු හිටගෙන ඉද්දි මැරෙන ලෙඩක් එනවා කියලා. හරිද? මිනිස්සු ලොකු බයක් ගතියක් ඇදලා මිනිස්සු සිසි කඩ ඒ කියන්නේ එකතු වෙන්නේ නැහැ. එතකොට මෑණියන් වහන්සේ දන්නේ නැහැ මේ කොරෝනාද මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ තනිකර කොරෝනා රෝගිය පිළිබඳව මට දුන්නා මේ අර දේව වර්මේ වගේ මට කියනවා වෙන කවුරුත් කියන්නේ ඔබට තමයි මේක මට කියන්න පුළුවන් කියලා. ඔබ හරි පුජ්‍යලේ මෙතෙන්ට ආපු නිසා ඔබට තමයි මේක කියන්න. මම ඒක රෙකෝඩ් කරා. මේක මට පත්‍රවලට ලියා ගන්න බැරුණා. ඉතින් ඒ වගේ දේවල් කරගන්න දුන්නා. නමුත් ඒක සිද්ධ වුණා. ඒ වගේම මේ පකවාණුව තුල විවිධ දේවල් කිව්වා. ඒ කියන්නේ වෙඩි තැබීම් ගොඩාක් දේවල් කිව්වා මේ මිනිහ මැරෙනවා කියලා. ඒ කාලය තුරක් කිව්වා. ඊට පාස්කෝ ප්‍රහාරය ගැන මම මාස එකකට සැරයක් විතර යනවා. ඔය ගැනක් කිව්වා මෑණි ඇති මෙතන ඉන්නවා ඉතින් ඒ ගැනක් කිව්වා ඉතින් පුදුමාකාර ඒ නිසා ඒ විශ්වාසයත් එක තමයි මම මෙතෙන්ට ආවේ මම හිතනවා එරංග වෛද්‍යතුමාගෙත් ඉරණමේ වෙනසක් වේවි මේ වීඩියෝ එකෙන් පස්සේ කියලා මොකද හේතුව අපිව විශ්වාස කරලා තමයි මේක සත්‍ය නම් මට හිතනවා සත්‍යයි කියලා මොකද ඒ තියෙන පරිපූර්ණත් එක්ක මේක කාටවත් බොරු කියන්න බෑ දැන් මේ ආපු කිසිම කෙනෙකුට සුවන වෙන්න වෙච්ච කෙනෙක් නෑ ඔක්කොටම සුවලා තියෙනවා එහෙම බැරි වුණා නම් එයාගේ වරදින් තමයි මම දෙවනි එක තමයි අපි කියන්න ඕන එක දෙයක් තියෙනවා කිසිම වෙලාවක මේ දේශීය වෛද්‍ය විද්‍යාවේදී මේ වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කරනකම් එයා තීරණ ගන්න අරගෙන රෝගියා ඒක තමයි මෙතන තියෙන අපිට තියෙන ලොකුම වරද يعني වෛද්‍යවරයා කියන්නේ ඉස්සෙල්ලා එයා තීරණයක් ගන්නවා මේ හරියන්නේ නැහැ කියලා පැහැදිලි වෛද්‍යවරයෙකුට කොච්චර බෙහෙත් තිබුණා දේශීය වෛද්‍යවරයෙකුට එකපාර බෙහෙත් දෙන්න බෑ. ඔව්. එතන ඒකින්ද මෙතන ලොකු හානියක් වෙනවා මේ රෝගියාට. එයානේ තීරණ ගන්නෙ. ඔව්. එයා තීරණ ගන්න අරගා. තුන්වැල බොන්නේ කොහමද? තුන්වැල බොන්නේ නැහැ. එක වෙලා බිව්වම මේක තනියි වෙන්නේ නැහැ කියලා හිතලා බොන්නේ. එතන හානි. ඔව්. ඒක නිසා තමයි අපි මේ වගේ වැඩ පිළිලක් කරලා පන්සල් දැනුවත් කරලා මේ පන්සල් එක්ක මේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. කොහොමද මේක වෙන්නේ?
මේක අපි සියල්ලම කරනවා. ඒ කියන්නේ අධ්‍යාත්මික දියුණුව තැනට අවශ්‍ය නම් ඒක සපුරනවා. හ්ම්. ඒ කියන්නේ මෙතෙක් රැක්කොත් රැකෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවානේ. එහෙනම් අපි අපි ඒ අතරේ හොයනවා අන්නේ හඳනා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මේ ගිහි භවතෙක් හරි. හ්ම්. ඒ කියන්නේ රැක්කොත් රැකෙන්න. ඔව්. ඒ වගේ මේ ඔක්කොම එකට යන්නේ. උපරිම උත්සාහ කරනවා අපි මේ වෛද්‍ය විද්‍යාව රැක ගන්න. ඉතින් ඒකට අපි අනිත් සහෝදර වෛද්‍යවරුත් එකතු වෙයි. ඉතින් අපි එයාලට ආරාධනා කරනවා. ඉතින් එහෙම තමයි මේක දැන් කරගෙන යන්නේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ලෙඩ වුණ තරම් ඉන්නවා. මේක නේ මේක පවත්වන ක්‍රමයක් හදාගෙන දැන් පහසුකම් ටික නැහැ නේද? මම හිතන්නේ අපි ලාවේ දැනුනේ ඒක තමයි. දැනට ඔය බුත්තල පැතුම් මීගිරියකින් එයා මීගිරි හට්ටියකින් රුපියල් 2 ගානේ අපිට බැල කරනවා. ඉතින් ඒ වගේ වගේ දේවල් වලින් තමයි මේක යැපෙන්නේ. නමුත් අපිට ඇත්තටම ගානක් සල්ලි ගන්න බෑ. එහෙම කියන්නත් බෑ. මේක අපේ එක නම් අපේ කාගෙන් කොහොම අපි සල්ලි ගන්න. අනිවාර්යයෙන්. අපේ කම කියන්නේ ඒකට. එහෙම වෙන්නම බෑ. අනිවාර්යයෙන්. හොඳයි එහෙනම් මේ අවස්ථාවේදී අපි තවත් ඉදිරියේදී තවත් සුන්දර වීඩියෝ රසක් රැගෙන එන්න සූදානම්. අපි දැන් යන සූදානම් ස්වාමීන් වහන්සේට අපි කතා කරමු. අපි යමු දැන් මේ කතාව මේ විදිහටම අපි ගිහිල්ලා මේ මේ ඔබතුමා පාවිච්චි කරන මේ බෙහෙත් ඒත් නේද? ඔව්. හා අපි යමු. අපි ස්වාමීන් වහන්සේ සූත්‍රයක් කියලා හදා ගන්නවා. ඉතින් අපි මේක හොයාගෙන ආවේ මේ මේ ස්ථානට අපි බලමු. විදේශීය විදකම තුලින් මිනිස්සු සූපත් කරන ආකාරය නායක හාමුදුරු කෙනෙකුත් ඇවිල්ලා කියලා අපට ආරංචියක් ආවා. ඒකත් පාගෙන තමයි අපි අද දවසේ ආවේ. මේ වීඩියෝ එක බලනකොට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට ලෙඩක් දුකක් කරදරයක් වෙලා තියෙනවා නම් ඔන්න අවස්ථාව ලෙඩ දුක් දුරු කරන්නට දේශීය විදකමින් මේ රටේ තවමත් සූපත් කරන ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මේක සත්‍ය වාගෙන තමයි අපි අද දවසේ ආවේ. ධරනාගම සුමන රත්න මන් දවසක් කතා කරා වෙල්ලස්ස ටීවී නේද? වෙල්ලස්ස ටීවී. වාසිය මට කතා කරා කියලා. ඔව්. හා. අද මේ අහම්බෙන් කව. වෙල්ලවයි අහම්බෙන් මෙයාවේ තවත් මට කීප දෙනෙක් මේ පිළිමදෝ කිව්ව නිසා. ඔබ වහන්සේ එතකොට පන්සල් කටුනායගාණි අම්බලම. කටුනායක ආඩි අම්බලම. සරණ තිස්සගම. එතකොට මෙහෙට සම්බන්ධ වෙන්නේ ඇයි ඔබ වහන්සේ? මම මෙහෙට සම්බන්ධ වෙන්නේ මගේ රෝගී තත්ත්වයත් එක්කලා. හ්ම්. දැන් අවුරුදු එකමාරකට පෙර දවසක් මම අසනීප වුණේ. හ්ම්. මොන වගේ අසනීපයක්ද වුණේ? මට මේක හැදිච්ච ස්වභාවය කිව්වොත් ආබාධිත රණවිරුව සිරිපාදේ වන්දනා කරවීමේ වැඩසටහන 19 වෙනි වතාවට දාගෙන 2019 පෙබරවාරි 1-2 දින නියම කරගෙන ඉවර වෙලා ජනවාරි 25 වෙනිදා මම පෙර ගමනක් ගියා. ඒ අදාළ ස්ථාන දැනුවත් කරන්න. ඒ කරලා ඇවිදිලා පහවදා උදේ පාන්දර අවදි වෙච්ච අවස්ථාවේදී කකුල් දෙකේ යට ඉඳලා ටික 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 උඩට එනකන් අප්‍රාණික වේගනය එන්න පටන් ගත්තා. ඒත් එක්ක තමයි රෝගී තත්ත්වය ඇති වුනේ. ඉතින් රෝහල් කීපයකට ප්‍රතිකාර වලට යොමු වෙලා අන්තිමට ජාතික රෝහලේ ප්‍රතිකාර ගත්ත මාස 2කමාරක් විතර. ඊට පස්සේ අනුරාධපුර පැත්තේ වැඩ විතර ගත්ත ප්‍රතිකාර ගත්තා. මගේ තුවාල ඇවිල්ලා තිබුණ බොහොම අපහසුතාවයකට පත් වෙලා තිබුණා ඒක. ඊන් පස්සේ මට මේ පැත්තේ මගේ සම්බන්ධතාවයක් තිබුණා දායකාවකගේ ගම මෙහි. ඒ පුතෙක් තමයි සුරංග කියලා මට වැඩ මහත්මයා ගැන මතක් කරේ. පස්සේ එතුමට කතා කරාන් පස්සේ මගේ විස්තර අහපුවාම වැඩ මහත්මයා කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ හඳුන්නේ තුවාල මට ගැටලුවකුත් නැහැ රෝගී තත්ත්වේ මට ගැටලුවකුත් නැහැ. ඔබ වහන්සේව දිපයින් නැගී සිටීමේ ශක්තිය මට තියෙනවා කියලා. එතුම කතා කරපු දිහත් එක්ක මට තව පැහැදුනා. මගේ වෛද්‍යවරයෙකුටත් මන් දුරගත ලංකේ තියලා කතා කරපුවාම එතුමත් කිව්වා හාමුදුරුවනේ යමක් කරන්න පුළුවන් පුද්ගලයන් බය නැතුව ඔබ වහන්සේ වඩින්න කියලා. මට වඩා වෛද්‍යවරයෙකුට තවත් වෛද්‍යරයෙක් හඳුනගන්න ලේසියිනේ. ඉතින් ඒ නිසා තමයි මම මෙහෙට එන්න තීරණය කළේ. දැන් තුවාල වලට බෙහෙත් කරාට කොච්චර කල්ද මෙහෙට වැඩලා? මාසයයි. මාසයයි. කොහොමද දැන් තත්ත්වය? තුවාල 95% විතර දැන් හොඳයි.
මූලිකත්වයේ දීලා තියෙන දැනට ඒකට මම හිතනවා තව සතියක් විතර වගේ යනකොට වැද මහත්මයාගේ අනිත් එතුම අපේක්ෂා කරන ප්‍රතිකාර ටික පටන් ගන්න පුළුවන් වෙයි කියලා දැනට බොහන්දට නැගිටලා යන්න බෑ බැහැ මගේ පපුවෙන් පහල මෙතනින් පහල සම්පූර්ණයෙන් අපරණිකයි ඔව් ඒකෙන් දැනට යන්නේ රෝද පුටුවෙන්ද නැත්නම් රෝද පුටුවෙන් තමයි උස්සගෙන තමයි හෙට මෙහෙට ගියොත් යන්නේ හරි ඔබ වහන්සේටත් බැරි විශ්වාසයක් තිබෙනවා ඔබ වහන්සේගේ වයස මට සඳහන් කරන්න මේ 51 යන්නේ 51 ප්‍රාර්ථනා කරනවා හදවතින් ඔබ වහන්සේට කකුල් දෙකෙන් එකටලා නැවතත් වඩින්න පුළුවන් වේවා කියලා ඔව් බොහොම සන්තෝසයි අනිත් එක වැද මහත්මයාගේ අපේ ලොකු දර්ශනයක් තියෙනවා ඒක නත් මම හිතුවා මම චුට්ටක් සඳහන් කළාට කමක් නැද්ද හරි කියනවාද අපේ රටේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය කියන භික්ෂුවනේ ඉතින් අද මට මේ තියෙන අත්දැකීම මම සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේ නමක් රටේ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මුළු ජීවිතේම දෙමව්පිය සහෝදර සහෝදරියන් හිතයිසින් ආදී අතහැරලා ඇවිල්ලානේ මේ සසුන්ගේ තස්සත් දන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ නමුත් හැකි කල ගතේ විරිය තියෙනකම් අපි හැමෝටම තියෙන ස්වභාවය තමයි අපි වටා ලොකු පිරිසක් ඉන්නවා නමුත් ගතේ ශක්තිය අහිමි වෙන්න වෙන්න ස්වභාවයෙන්ම ලෝක ස්වභාවයත් ඒක ඉතින් පිරිස දුරස් වෙනවා ඉතින් ඒ වගේ අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා හැටියට අපේ රටේ භික්ෂුන් වහන්සේලා ලොකු අපහසුතාවයකට පත්වෙච්ච අවස්ථා තියෙනවා ඉතින් අපේ වැද මහත්මයාගේ ලොකු අරමුණක් තියෙනවා ඒ විදිහ රෝගී තත්ත්වයන්ට පත් වෙන ගිලන් භික්ෂුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම මුළු ජීවිත කාලයම රැක බලා ගන්න වැඩපිළිවෙලක් එතුම දැන්ටමත් ක්‍රියාත්මක කරමින් පවතිනවා මම හිතන්නේ ඒකේ පළවෙනි පියවර හැටියට වෙන්න ඕනේ මාව එතුම මේ රැක බලා ගන්න ඊළඟට ඒ භික්ෂුන් වහන්සේලාගේම දෙමව්පිය අසරණ වෙන අවස්ථාවන්වලදී අපේ සමහරට අපේ ස්වාමීන් වහන්සේලාටම දෙමව්පියන්ගේ පැත්ත හිතලා කොහොමද තමුන්ගේ අම්මා තාත්තානේ ඉතින් ඒ නිසා උපැවිදි වෙන්න පවා සිද්ධ වෙච්ච අවස්ථා අපේ රටේ බොහොම තියෙනවා දෙමව්පිය රැක බලා ගැනීම පරමාර්ථක ඉතින් මෙතුමාගේ දෙවෙනි පියවර තමයි ඒ දෙමව්පියොත් ඒක රාසී කරගෙන දෙමව්පියොත් ජීවිත කාලෙම රැක බලා ගන්න වැඩ පිළිවෙලා ඉතින් ශාසනයට අවශ්‍ය කරන ක්‍රියාදාමයක් එතුමා සිද්ධ කරන්නේ වෙල්ලස්ස ටීවී හැටියට බොතුමන්ලා මේ අද මේ වැඩගෙදරට පැමිණිලා මේ කරන මෙහෙය මෙතුමගේ මේ වැඩපිළිවෙල සමාජගත කරන්න ඉදිරිපත් වීම මම හිතනවා අතිශයින්ම වැදගත් මට ඒ පිළිබඳව කියන්න වචන නැහැ වෙල්ලස්ස ටීවී එකට මම වෙල්ලස්ස ටීවී එකේ වැඩසටහන් දැකලා තියෙනවා බලනවා ඉතින් ඒ නිසා මේ වැද මහත්මයාට මම හිතන්නේ ඉදිරියටත් ගොඩක් ශක්තියක් වෙයි කියලා මේ වැද මහත්මයා ගෙන යන මේ වැඩපිළිවෙල සමාජගත කරන්න අනිවාර්යයෙන්ම අපි හම්තුනේ දැන් අපි හොඳ දෙයක් නම් මාධ්‍යවේදී කැටියට මං නොබියව කටයුතු කරන කෙනෙක් මට ඒක තරාතිරම කුලමල ජාතියාගම් මට අදාළව නැහැ සත්‍ය නම් මේ විශ්වයේ ලොකු බලයක් තියෙනවා අපේ හැමෝටම ඒ බලය ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැහැනේ ඉතින් දෙවියෝ බුදු මේ රටේ තාමත් වැඩ සිටිනවා ඒ අනුහස් වලින් තමයි අපේ හැමෝටම මම උනත් නිවාස දහසක් හදන්නට මට හැකියාව ලැබිලා තියෙන්නේ පාරවල් හදන්න මිනිස්සු උදව් කරන්න ලැබිලා තියෙන්නේ විවිධ මිනිස්සුන්ගේ උදව් උපකාර දෙන්න හිතක් එන්නත් එපා අපේ හැමෝටම හැමෝටම එන්නේ නැහැනේ සල්ලි තියෙන අයට හිතක් එන්න ඕන තවත් කෙනෙකුට උදව් කරන්න හැබැයි ඒ උදව් කරන මාර්ගයක් නැහැ ඒ මාර්ගයේ වටහාගෙන කවුද මේ මිනිස්සු උදව් කරන්න කියලා අපිව තේරුම් ගත්තේ මනුස්සකම් දන්න මිනිස්සු ටිකක් අපිට එකතු වෙලා තිනවා විදේශගත වෙලා ඉන්න සෞද්ධ හිතතුන් සහ ලංකාවේ අපිව තේරුම් අරගෙන දිනවා ඒ මිනිස්සු අපට උදව් කරනවා අපි ඒක සද්භාවයෙන්ම ස්වාමින් වහන්සේලාට විවිධ පන්සල් හදන ආරාම හදන්න නිවාස නැතියට හැබැයි අත්‍යවශ්‍ය තැනට පමණයි අපි දෙන්නේ ඒකත් අනිවාර්යයි ඒක එහෙම විය යුතුමනේ අනිවාර්යයි මේක ඒක හොයලා බලලා හරියටම මගේ ඇස් දෙකෙන් දැකලා මගේ කන් දෙකෙන් අහලා තමයි කවුරුත් කිව්ව පළියට විශ්වාස කරන්න නැතුව මමම එතෙන්ට ගිහලා හොයලා බලලා තමයි දෙන්නේ ඒ නිසා මම දැන් කීප දෙනෙක් මට මේ පිළිබඳව කිව්වා මේ මෙහෙමත් එක නිස්සරණ අධ්‍යයනයෙන් මේ කටයුත්ත කරන්නේ ඒක තමයි කීප දෙනෙක් මට කතා කරලා කිව්වා මං හරි මං කවරයි මම ගිහලා බලන්නම් හැබැයි මම එනකොට මම වීඩියෝ කරා. එතුමාටවත් කිව්වේ නැහැ මම වීඩියෝ කරනවා කියලා. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. මම එක දෙකටම වීඩියෝ කරගෙන ආවේ. මෙතෙන්ටත් ආවේ ඒම රෙකෝඩින්මයි. ඔබ වහන්සේවත් දැනුවත් කරේ නැහැ කලින්. මට ඕන මේක සත්‍ය. දේශීය වෙදකමට මම ආදරේ. දේශීය වෙදකම තුල තියෙනවා ගොඩක් දේවල් ගන්න. මම වෛද්‍ය රංග මහත්මයාට කතා කරේ. ඉස්සර කාලේ අපි ඉතින් රැන්ඩෝල් බිව්වේ නැහැ නේද? අපි හෙම්බිරිසාවන් ලෙඩක් දුන්නා පස්සේ අපි කොත්තමල් ටික දීලා අපි ලෙඩේ සුව කරා. වෙයි.
බටහිර වෛද්‍ය ක්‍රමයේ ආවට පස්සේ දැන් ඉතින් චූටි ඔලුවක ඇක්ක මට දුන්නත් කන් ලොද්දේ ගන්න තත්තර අපි හත් වෙනවා. ඒක අපිට සුද්දා දුන්නේ වැඩේනේ. අපි ඉතින් ඒ තරමට කම්මැලි වෙලා. ඒ තරමට. ඉතින් ඒක නිසා මේ කොරෝනා කියන්නේ රෝගයක් නෙමෙයි අපි හැමෝම. මේ සිංහල කමට ලැජ්ජයි මෙම මුළු රටක් අප්‍රාණික කරන්නට මීට කලින් ගන්න ක්‍රියාමාර්ග තිබුණා. රටේ ජනාධිපතිවරු රගමැතිවරු අමතිවරු හරියාකාරව මේ ක්‍රියාත්මක වුණා නම් දේශීය වෙදකමින් මේක තුරන් කරන්න පුළුවන්. ඒ ක්‍රමවේදය තියෙනවා. තුරන් වෙච්ච එකක් තියෙනවා. මම කුරුණෑගල පැත්තේ මෙද මහත්මිය ගැන පිළිබඳව අපි දැක්කද? පහල් එළියට දැම්මා. නමුත් තැනක් දෙන්නේ නැහැ මිනිස්සු පහරවල් ගහනවා. අපේම ජාතිය අපටම ගහනවා. ඒක ඒ නිසා මටත් අභියෝග රසයි. මේ වයි එළියට දානවා මේ දානකොට මටත් අභියෝග රසයි. හැබැයි මොන අභියෝගාවක් හැබැයි මම සත්‍ය නම් එළි කරන්න මම පැකිලෙන්නේ නැහැ අපේ ආමතුරුනේ. මට මම සත්‍ය තමයි වාගන්නේ. මෙතනුණත් මම කෙලින්ම කියලා නිරංග මහත්තයාට මෙතනත් යම් වැරද්දක් වෙනවා නම් ඒකත් එළිය දාන්න මම නොබියව කියන ඕනම තැනක කියලා. මොකද අපි ජනතාව වෙනුවෙන් අපේ හාමුදුරනේ අපි සේවය කරන ජනතාව අපි අරස්සාව යුතු ජනතාව වටපිටාව අපි මේ මෙතුමා කිව්වා තමයි අපි හැමෝම ඥාති. ඉතින් කොහෙන් ගෝ ඥාතිනේ? පැහැදිලිව. ඉතින් ඒක අපට දැනෙන්න ඕන. ඥාති නොවන කෙනෙක් මේ විශ්වයේ කොහෙවත් කොතනකවත් නැහැ. ඉතින් ඇයිතන්නේ මේ මිනිස්සු මේ තරම් මේක වට සමර කට්ටි ජීවත් වෙනව නොමරන මිනිස්සුන් විදියට කොරෝනා රෝගිනු දුන්නේ ඒ ෂොට් එක තමයි මැරෙනවා කියලා පණිවිඩය තාම දීලා වටහා ගන්න බෑ තාමත් පුළුවන් තරම් මඩිය තර කර ගන්න තමයි තියෙන්නේ හැබැයි ඒ අතරට ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා කියන මග මම මේ වෙලාවේ නොබියව කියනවා දෙන සියලු දේවල් එකතු කරනනේ යන්නේ හැමදාම අපි දකිනවනේ එහෙම ස්වාමීන් වහන්සේලා ගොඩක් නෙවෙයි කිප දෙනෙක් ඉන්නවා හොඳ තනතුරු දාන තාන මාන්තරද හැබැයි ඉතින් ජනතාවට කියනවා සියල්ල අත්හරින්න කියලා. හැබැයි අත්හරින්නේ නැති අය තමයි බණ දේශනා කරන්නේ. ඉතින් ඒක නත් අපි කනගාටුවෙන් හරි කියන්න ඕන. කොහොම නමුත් අපි හඳුන්නේ ඔබ වහන්සේත් බැහැ දැකින්නට මම ආවේ මේ අපට ආරංචියක් ආවා ඔබ සුවිශේෂී ස්වාමීන් වහන්සේ නමක් කියලා ඒ හින්දා කතා කරන්න හරි අවසරයි එහෙනම් අදාසේ මේ වීඩියෝ එකෙන් සමු ගන්නට අපි තව කීප දෙනෙක් එක්ක කතා කරන්න අපි වෛද්‍යතුමත් එක්ක ගිහලා කතා කරන්න ඕන. අපි නැවත එන්නම් මේ පිළිබඳව තවත් වීඩියෝ එකක් කරන්න. හොඳමයි බොහොම සන්තෝෂයි තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා අභිවෘද්ධියක් සැලසේවා අරමුණු අපේක්ෂාව රට වෙනුවෙන් වැඩ කරන්න මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම තින් අපේ අම්මා අපි යමු අපි ආවා අපි ආවා ඒ කියන්නේ මේ කියන්නේ ඒ බෙහෙත් ගන්න අපි කියන්නේ ඈ බෙහෙත් ගන්න අපි කියන්නේ ඕ මේ තමයි ලංකාවේ නැහැ වෙලා කකුල අම්මගේ කැඩිලා කම්බියක් දාලා තියෙන්නේ ඒකෙන් තමයි ටිකක් අර යන්න අමාරු මෙතෙන් මේ 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 වෛද්‍ය මධ්‍යස්ථානට ආවේ කොච්චර කාලෙද දැන් සතිය දවස් 8ක් 9ක් විතර යනවා කොහොමද ආරංචි වුනේ ඒක අපේ ගෙවල් පැත්තේ එක්කෙනෙක් මෙහෙට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ එයා තමයි අපිට මේ ඩොක්ටර්ගෙන් අහලා අපිට එන්න කියලා ටග් ගාලා එන්නේ මේ දිනේට එන්න කිව්වා ඊට පස්සේ අපි දිනේට මෙක්කරන් ආවා සතියක් තුල සූපත් වුණාද කියලා මට අහන්න මම කැමති නැහැ ඒත් ඉතින් ආපු දවසේ සහ මේ දින කීපය තුල වෙනසක් වෙනසක් තියෙනවා අන්න ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ වෙනසක් තියෙනවා වෙනසක් ඒ කියන්නේ තිබුණට වඩා වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැඩි විශ්වාසයක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරමු ඔබතුමියට දීර්ඝායස ප්‍රාර්ථනා කරලා ලෙඩේ සුව වේවා කියලා. අපිට ඉතින් එහෙම තියෙනවා. අපි බලමු අපි නැවත එනවා හොයාගෙන. අපි බලමු මිනිස්සුන්ට යහපතක් කරනවා නම් ඒක ප්‍රචාරය කරන්න අපි නොබිය කටයුතු කරනවා. ඉතින් වයස කීයද ඔබතුමියගේ? 79යි. වයස 79 අම්මට ටිකක් මතක ශක්තිය ටිකක් අඩුයි නේ. හරි නිර්දාස් ප්‍රාර්ථනා කරමු එන හරි තව ඉන්නවා කිය මේ එද ගන්න අපි අවන්නේ දවසරයිද අවර අවන්නේ දතර හරි අපි බලමු දැන් ගන්න අපු උතුමාගේ නම මොකද රාජා කොහෙන්ද ආවේ පස්සේ පස්සේ ඉඳලා මොනවද වෙලා තියෙන්නේ
दिखट संपूर्ण मट किन स्थानीय बेलवासंद पास दाया दादने वेदकांकरा अनेक लापिनासुका सलसला डॉक्टर मुद्दे निवासिक पास दुर्दीन आठ निवासिक पास लापलाइनीक संपूर्ण वेदकं करण तेना नवन वग अपीट तहवरुण अपुलांदर एनिसा अपीली मकरण पुलु अन्न विलस टी वी यूट्यूब नालिका वहर मे स्थानेट मिथुम इल्लुवा समानम समहक्किलाट एंदक परित्याग करन्न पुलुवा फोटो कीपया परित्याग करन्न पुलुवा ओबे अम्मा ताता सहोदर सहोदरी वेनुवेन समहक्किलाट ए तुलिन तवत गोडक अयगे हित सुव वेनस कटयुतु करन्न पुलुवा एनिसा इल्ली मकरण स्थान इन्न यानि लेडुंट इन्न वेदकम लबागन्नट स्थानयक हरियाकारवने काम्र कीपयक तीन थिंग स्थानवलट अवश्य पहासुकम टिकने मे देशीय वेदकम अणुव एरंग वैद्यवरयाट मे दायकत्वय लबा देन्न पुलुवन नम मे रटे अंत असरणु मिनिसुन्गे हितसुव पिनिस गोडक कटयुतु करन्न पुलुवन वेवि एनिसा तमयि वेल्लसे मनुष्यकम रटवटा बेदद्दि अपि लोक वटे इन्न आदरणीय मनुष्यकम दन्न मिनिसुन्ट आराधना करन्ने पुलुवन नम वेल्लस टीवी यूट्यूब नालिकाव अनिवार्यम वीडियो एक करोल बल अनिवार्य उदी सामतम सत्यवागन आप अपट वोट आराधना करना पुलवाण अब कथा लखियान वेल सट यूट्यूब नालिका बिंदु हेत्त हाय अटसी हत वेदाय असु अट बिंदु हेत्त हाय दिशी असु हई हेटाट असु अट वोट समारिलाट लिडा दुख खरदरिया इन पुलवा बै सहोदर सहोदरी अट समारिलाट मेवेनी रोग वेलिला इन पुलवा तमंगे अम्म एंड अविध गण बेरू इन पुलवा तमंगे तात ओत्पेलवेला इन पुलवा तमंगे सहोदर सहोदरियो ओत्पेलवेला दह दुखिंद नवा इन पुलवा हे बै विल्लस टीवी मल्लस मनुष्य कम कोहिंग हरी विश्व बले आपट ए तें पेन्न नवा मिनसु सुपत्कर अपि वैद्यवर नोनाट आपट ए तें विश्व बले पेन्नला ए तेंगोट अपि यवला मिनसु सुपत्कर अपट दायकत्व देनट हेकियावल
එනිසාම තමයි අද දවසේ මේ රාත්‍රී යාමේ මේ යාලබෝව ප්‍රදේශයට අපි හොයාගෙන මේ පිළිබඳව හොයාගෙන ආවේ. ඉතින් අද දවසේ මේ මැනියන්ට පින්දෙනවා. එතුමිය තමයි මාව අපේ වසන්ත ගුරුතුමිය සජීවීව සම්බන්ධ වුණා. ඉනනතුව මෙතුමිය මට කතා කරා. ඉතින් වචනයක් කිව්වොත් බැහැර හරින්න බැහැනේ. මොකද අපි වෙනුවෙන් අපේ ජීවිත වෙනුවෙන් අපට ආශිර්වාද කරන ආදරණීය මාතාවකගේ වචනය අහක දාන්න බැරි නිසාම තමයි කවුද මේ එරංග වෛද්‍යවරයා කියන්නේ? කවුද මේ දේශීය වෛද්‍යවරයා කියන්නේ? ඇයි මිනිස්සු මේ තරම් මේ එරංග වෛද්‍යවරයා ගැන කතා කරන්නේ? ඒ පිළිබඳව හොයන්න තමයි වෙලස ටීවී වෙලසේ මිනිස්සුකම ආරේ. හැබැයි ආපු වෙලාවෙ ඉඳලා දැනෙච්චි ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් අපි වචන වලට ඉදිරියට පෙරළමු. අපි ආරාධනා කරනවා ආදරණීය මිනිස්සුකම දන්න මිනිස්සුන්ට. වෙලස ටීවී වෙලසේ මිනිස්සුකම බලන ආදරණීය මිනිස්සුන්ට. මේ වෙලස්සේ තවත් සුවිශේෂී වැඩක් මුළු ලෝකෙටම හෙළි කරන වෙලාව. මේ වීඩියෝ එක දකින දකින ඇයට ෂෙයා කරලා දීලා දකින දකින ඇයට සූපත් කරන්නට හැකියාව ලැබේවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා තවත් කෙනෙකුට දකින්න සිද්ධ කරන ඔබට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. එසේනම් මේ වීඩියෝ එකෙන් අද දවසේ සමු ගන්නවා. වැඩි විස්තර පහත සඳහන් දුරකථන අංක වලට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. එන්න අපි අපේ අයට උදව් කරමු. වෙලස්සේ මනුස්සකම ලංකාවටම